හයි බෝන් එසේ ලික්විගයි චැනල එකට ඔයගොල්ලෝ අදත් එකතු වෙලා තියෙන්නේ අද මම කතා කරන්න සූදානම් වෙන්නේ මේ වීඩියෝ එකෙන් ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 9300 ප්ලස් වගේ ලෙවල් එකකට දැන් ගිහිලා තියෙන වෙලාවේ අපිට තවදුරටත් ප්‍රොෆිට් මේඩ් කරන්න නම් මොනවද ස්ට්‍රැටජීස් අපි ෆලෝ කරන්න ඕනේ සූටබල් ස්ට්‍රැටජීස් මොනවද අපිට තියෙන්නේ සහ ඊට අමතරව දැන් මේ යන බුල් රන් එකේ ටර්න් එකක් වුණොත් එහෙම ඩිරෙක්ෂන් එක චේන්ජ් වුණොත් එහෙම අපිට වෙන්න පුළුවන් ෆයිනෑන්ෂියල් ලොසස් අවම කරගන්න නම් මොන වගේ ස්ට්‍රැටජීස්ද අපි මේ වෙනකොට අපි පාවිච්චි කළ යුත්තේ කියන මෙන්න මේ ඒරියාස් දෙක ගැන ඩිස්කස් කරන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම හිතන්නේ හැමෝටම මේක දැනගෙන ට්‍රේඩ් කරන එක නැත්නම් ඉන්වෙස් කරන එක මාකට් එකේ වැදගත් වෙයි. තියෙන ප්‍රොෆිට් එක මැක්සිමයිස් කරගන්නත් තමන්ගේ තියෙන වෙල්ත් එක ගොඩක් අඩු වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නත්. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ අපිට ස්ටඩි කරන්න පුළුවන් ස්ට්‍රැටජීස් කියන එක. දැන් ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක දෙසැම්බර් මාසේ ඉඳලා මේ සැප්තැම්බර් 3 වෙනිදා වෙනකන් මූව් වෙච්ච විදිහ තමයි මේ chart එක මම පෙන්නලා තියෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට පේනවා දෙසැම්බර් මාසේ අවසානයේ ඉඳලා ජනවාරි මාසේ අවසාන වෙනකම් වගේ ආපු බුල් රන් එක. ඒක peak උනේ all time high එක දිහිට් කරලා ඒ බුල් රන් එක නැවත් කේ drop එකෙන් පස්සේ gradual increase එකකට ගිහිල්ලා all share price index එක ආයෙත් සැරයක් අගෝස්තු මාසේ මැද ඉඳලා දැන් ලොකු bull run එකකට ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මෙන්න මේ point එක එකේදී මම හිතනවා මේ strategies ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. අර මම කිව්ව විදිහට තමන්ගේ profit එක maximize කරගන්න සහ ඉදිරියේදී මෙන්න මේ විදිහට මාකට් ඩිරෙක්ෂන් එක චේන්ජ් එකක් වුණොත් අන්න ඒ චේන්ජ් එකට මුහුණ දෙනකොට තමන්ගේ වෙල්ත් එක නැත්නම් පෝට්ෆෝලියෝ වැලියු එක ගොඩාක් සපහ වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නත් වැදගත් වෙයි කියලා. දැන් මේකේ ඩිසెంబර් ඉඳලා ජනවාරි වෙනකන් වෙච්ච බුල් රන් එක පොයින්ට් 2300 විතර ඇප්‍රීෂিয়েට් වුණා. ඔයාලට පේනවා මේ chart එක. එතන පොයින්ට් 2300 විතර ඇප්‍රීෂিয়েට් වුණාට පස්සේ තමයි චේන්ජ් එක ආවේ. ඊට පස්සේ ඒ චේන්ජ් එක අපි බැලුවොත් එimhe හරියටම මාස 3ක විතර කාලයක් තිස්සේ ඩික්ලයින් එක තිබුණා. ඉතින් සෑහෙන පීඩනයක් තිබිච්ච කාලයක්. ඉතින් දැන් මෙන්න මේ 2300 සිග්නිෆිකන්ට් අප් රන් එකකින් පස්සේ අපිට දැන් නැවතත් පේනවා මේ හරියේ අගෝස්තු මාසේ ඉඳලා දැන් සැප්තැම්බර් මේ මූල වෙනකම්ම තවත් පොයින්ට් 1200ක් විතර ස්ට්‍රේට් අවේ ස්ට්‍රේට් ඉන්ක්‍රීස් එකක් පේන්න තියෙනවා අතරමැදදී. මෙන්න මේ බෝල් රන් එකෙත් අතරමැදදී සමහර තැන්වල අපිට පේනවා ප්‍රොෆිට් එකකින් තිබා. ඒ වගේ මෙන්න මේ රන් එකෙත් අපිට සමහර තැන්වලදී මෙන්න මේ වගේ තැන්වලදී රෙඩ් බාස් වලින් පේනවා ප්‍රොෆිට් එකකින් තියෙනවා. ඉතින් මේවත් එක්ක දැනට 1300 විතර 1200 විතර පොයින්ට්ස් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඉතින් මීට කලින් තිබිච්ච බෝල් රන් එකේ 2300 පොයින්ට් රයිස් එකත් එක්ක බලද්දී මේක තාම 1200. ඒ කියන්නේ පේන විදිහට තවත් ඉහළට යෑමේ මෙතනින් තවත් ඉහළට යෑමේ හැකියාවක් තියෙනවා. මම මගේ කොමියුනිටි සෙක්ෂන් එකෙන් දාලා තිබෙන පෝස්ට් එකක් කීයකට විතර යන්න පුළුවන් වේද කියලා. ඉතින් සමහර අය දාලා තියෙනවා 10000 කියලා, සමහර අය 9600 එහෙම එහෙම දාලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේක තවදුරටත් තාම අපිට ටර්න් එකක් නැත්තම් සැචුරේෂන් පොයින්ට් එකකට ඇවිල්ලා කියලා තාම අපිට කියන්න බෑ. කැනලිස්ටික් පැටර්න් එක අනුගත්තාම මේක තවදුරටත් ඉන්ක්‍රීස් වෙන chart pattern එකක් තමයි තියෙන්නේ. ඉතින් 1200 point increase වෙලා තියෙන්නේ. මීට කලින් bull run එකේ 2300 point increase එකක් තිබුණා. ඉතින් මේ දෙක compare කරලා බැලුවොත් එහෙම අපිට පේන විදිහට මේක තව දුරටත් වැඩි වීමේ හැකියාවක් ඉතින් තියෙනවා. නමුත් අපිට හරියටම කියන්න බෑ වැඩි වෙයිමද කියලා. කොයි වෙලාවෙ හරි අපිට දන්න වෙලාවක මේක change වෙන්න පුළුවන් market factors අනුව. ඉතින් අපි බලමු මෙන්න මේ ඉන්ක්‍රීස් වෙන බුල් රන් එකේ
අපිට ගන්න පුළුවන් ප්‍රොෆිට් සැටජි ප්‍රොෆිට් ප්‍රමාණය වැඩි කරගන්න වැඩි කර ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් සැටජිස් මොනවද සහ ඊට පස්සේ දැන් මෙන්න මේ වගේ ඩ්‍රොප් එකකදී මාකට් එකේ අපේ කැපිටල් එකයි පෝට්ෆෝලියෝ වැලියු එකයි සේෆ් ගාඩ් කරගන්න පුළුවන් විදියට අපිට ගන්න පුළුවන් සැටජිස් මොනවද කියන එක. හොඳයි අපි බලමු මොනවද මේ strategies කියන එක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි මම දැන් කතා කරපු විදිහට capitalize කරන්න ඕන අපි unseen profit opportunities මම වීඩියෝ කරලා තියෙනවා මේ recent past මේ unseen profit opportunities මොන වගේ තැන්වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එක ඊට අමතරව safeguard කරන්න පුළුවන් capital එක. ඒකට capital එක safeguard කරන strategies මොනවද අපිට තවදුරටත් ගන්න පුළුවන් තාම මාකට් එකේ අරන් නැති profit opportunities strategies මොනවද කියලා තමයි මම කතා කරන්නේ. ඒතර capitalize on unseen profit opportunities. අපි දැක්කේ නැති profit opportunities අපි ගන්න කොහොමද? මොනවද අපිට තියෙන strategies? ප්‍රධාන වශයෙන්ම අපිට strategies මම දෙකක් ඔයගලන් එක කතා කරන්න ලෑස්ති. පළවෙනි එක තමයි enter and exit based on short term price patterns. ඒ කියන්නේ මේ මාකට් එකේ ලොකුවට ප්‍රයිස් ඇප්‍රීසියේෂන්ස් වෙනවා. ඒ ඇප්‍රීසියේෂන්ස් වෙනකොට ඉන් මිඩ් ඉන් බිට්වීන් අපිට බලා ගන්න පුළුවන් ඒවා ඩ්‍රොප් වෙනවත් එක්ක. ඩ්‍රොප් වෙලා ආපහු වැඩි වෙනවා. ඩ්‍රොප් වෙලා ආපහු වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි එක්ස්පෝ එකක් ගත්තොත් එමේ එක්ස්පෝෂර් එක රුපියල් 15ක් 20ක් වගේ එක දිගටම ඩ්‍රොප් වැඩි වෙගෙන යනවා. එනකොට ඒ අතර වාරේ අපිට සමහර වෙලාවට එනවා මේක රුපියල් 10ක් විතර ආපහු හයස් පොයින්ට් එකකින් පල්ලෙහාට එනවා. ඒකට හයස් පොයින්ට් එකෙන් රුපියල් 10ක් විතර පල්ලෙහාට එනකොට අන්න ඒ වෙලාවේ අපිට ආපහු පර්චේස් කරන්න පුළුවන් නම් ආපහු මේක 10 20 රුපියස් වැඩි වෙනකොට අපිට සෙල් කරලා එක්සිට් වෙන්න පුළුවන්. ඒතර මේ විදිහට අප්ස් ඇන්ඩ් ඩවුන්ස් අතර අපි එන්ටර් වෙන්න ෂෙයාර්ස් ටිකක් තෝරගත්තා නම් අපිට ඒ විදිහට ට්‍රේඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. එක්ස්පෝ ලංකාවේ එක උදාහරණයක්. තව අපිට පුළුවන් ගන්න LOLC ගන්න පුළුවන්. එතකොට කොමර්ෂල් ලීසින්, එතකොට LOFC එක, එතකොට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මේ වගේ companies ගණනාවක් තියෙනවා upward trajectory එකක් තියෙන upward movement එකක් upward trend එකක් තියෙන නමුත් ඒ in between වැඩි වෙලා ඊට පස්සේ පොඩි කාලයක් පොඩි දවසක් වෙන්න පුළුවන් නැත්නම් පැය කීපයක් වෙන්න පුළුවන් red එකට එනවා. අන්න ඒ red point එකේදී අපි enter වුණා නම් ආපහු ඒක green territory එකේ resume එක කරලා උඩට යනකොට sell කරලා අපිට profit tag make කර ගන්න පුළුවන්. මෙන්න මේක ටිකක් හොඳට ඇක්ටිව්ලි කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් මේ මාකට් එකේ මොකද ඔපචුනිටීස් ගොඩාක් තියෙනවා. ඉතින් මේක ප්‍රධාන ස්ට්‍රැටජි එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ මාකට් කන්ඩිෂන් එකේ අපේ ට්‍රේඩින් ප්‍රොෆිට්ස් මැක්සිමයිස් කරගන්න. ඉන්වෙස්ට්මන්ට් ෂෙයාර්ස් කියන්නේ මම හතරනේ ඉන්වෙස්ට්මන්ට් කරලා තියෙන ඒවා ඒව තියාගෙන ඉන්න පුළුවන් ලොง ටර්ම්. නමුත් ට්‍රේඩින් වලට ඔගොල්ලෝ ෂෙයාර්ස් අරන් තියෙනවා නම් මෙන්න මේ ස්ට්‍රැටජි එක ස්ටඩි කරලා බලන්න. ඩිප් එක දිගේ බයි කරලා ආපහු ඒක ලොง growth trajectory එකට එන්ට වුණාම සෙල් කරලා ප්‍රොෆිට් එකක් මේඩ් කරන එක. ඊළඟට දෙවෙනි එක තමයි ෂෙයාර්ස් තාම මාකට් එකේ කම්පැරටිව්ලි මූව් වෙච්ච නැති හොයාගෙන ඒවවල අරන් තියාගන්න එක. මොකද ඒවවලටත් මේ රන් එක එන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම HNB වගේ ෂෙයාර් එකක් ගන්නකො HNB ජනවාරි මාසේ ඕල් ටයිම් හයි රන් එකට යන වෙලාවේ 155 රුපීස් 75 සෙන්ස් වලට තමයි ට්‍රේඩ් වුනේ. ඒක අද වෙනකොට 137 50 රුපීස් වල තමයි ට්‍රේඩ් වෙන්නේ. ඉතින් අපි දැක්ක රීසන්ට් පාස් එකේ හොඳ ෆයිනෑන්ෂල් රිපෝර්ට්ස් එක මේගොල්ලෝ ඉෂු කරලා තියෙනවා. ඉතින් මේ ෂෙයාර් එක මූව් වෙන්න ඕන. ඉතින් මේව තාම මූව් වුන්නේ නැහැ. ඉතින් මේ වගේ ෂෙයාර් එකකට අපි ගන්නවා නම් ඉන්වෙස්ට් කරලා තියා ගත්තොත් එහෙම මේ මාකට් එකේ වැඩි වෙනකොට ඉදිරියේදී රීසනබල් ප්‍රොෆිට් එකක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒකට ඇක්සස් ඉන්ජිනියර් වගේ ෂෙයාර් ගන්නකෝ. ඒක ජනවාරි පීක් එකේදී 29ට වගේ තමයි ට්‍රේඩ් උනේ. දැන් අද වෙද්දි 25යි 30යි තාම ට්‍රේඩ් වෙන්නේ. ඉතින් අර ජනවාරි පීක් එකේ තිබිච්ච ප්‍රයිසස් වලට තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඇක්සස් ඉන්ජිනියරු දැන් පොඩ්ඩක් ඇක්ටිව් වෙගෙන ඉන්න තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ ෂෙයාර් එකක් ගත්තොත් එහෙම මේ වලින් ගේන් එකක් ලබා ගැනීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ ස්ට්‍රැටජිස් දෙක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඇක්ටිව්ලි මෙන්න මේ මාකට් එකේ ටිකක් හෝම්වර්ක් ටිකක් එහෙම කරොත් එහෙම මේ වලින් ඉදිරි සතියේ හෝ සති දෙක ඇතුළත මාකට් එක තවදුරටත් ඉහළ යන ට්‍රෙන්ඩ් එකක් තිබුණොත් ඔයාලට ප්‍රොෆිට් මේක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඊට පස්සේ මම දැන් කතා කරන්න කැමති කැපිටල් එක අපි කොහොමද සේෆ් ගාඩ් කරන්න කියලා. කොහොමද සේෆ් ගාඩ් කරගන්නේ කැපිටල් එක? මොකද බැරි වෙලාවත් මේක ටර්න් වුණොත් එහෙම
අප්සයිඩ් ඩවුන් වෙලා අර මාකට් කරෙක්ෂන් එකකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් මාසයක් දෙකක් වගේ කාලයක් ඒක ඒ වගේ තත්යක තියෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ අපේ කැපිටල් එකයි පෝට්ෆෝලියෝ එකයි සේව් කරගන්නේ කොහොමද කියන ස්ට්‍රැටජීස්. මෙතනත් මම ප්‍රධාන වශයෙන් ස්ට්‍රැටජීස් දෙකක් ඔයගොල්ලන්ට එක කතා කරන්න ලෑස්ති වෙනවා. පළවෙනි එක තමයි කම්පනීස් ඔයගොල්ලෝ දැන් ඉන්වෙස්ට් කරනවා නම් අලුතෙන් ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න ඩ්‍රොප් එකකට පස්සේ ෆාස්ට් රිකවරි එකක් වෙන්න පුළුවන් ෂෙයාස්. ඒ කියන්නේ ෂෙයා එක ඩ්‍රොප් වෙනවා, ඩ්‍රොප් වුණත් මාකට් එක කරෙක්ෂන් එක ඉවර වෙලා ආපහු රෙසියුම් වෙනකොට අප්වර්ඩ් මූවමන්ට් එකට ආපහු ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙනකොට ඉතාමත් ඉක්මනින් කලින් තිබිච්ච ප්‍රයිසස් වල රිකවර් වෙන්න පුළුවන් ෂෙයාස් හොයාගෙන ඒ වල ඉන්වෙස්ට් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එක්ස්පෝ ලංකා එක ජනවාරි බුල් රන් එකේ 50 රුපීස් වල වගේ තමයි ට්‍රේඩ් වෙලා තිබුණේ හයිස්ට් පොයින්ට් එකේ. ඊට පස්සේ ඩ්‍රොප් වුණා 4170 වලට. නමුත් අද වෙනකොට සෑහෙන ලොකු රිකවරි එකක් තියෙනවා, 3-4 ගුණයකින් ඒ වගේ වැඩි වෙලා තියෙනවා. එතකොට ඩිප් ප්‍රොඩක්ට්ස් වගේ ෂෙයාර් එකක් ගත්තොත් එහෙම ජනවාරි පීක් එක වෙනකොට 703 රුපීස් තමයි ට්‍රේඩ් වෙලා තියෙන්නේ සබ් ඩිවිෂන් එකට කලින්. ඊට පස්සේ 4230 රුපීස් වලට ඩ්‍රොප් වුණා. ඩ්‍රොප් වුණාට දැන් අද වෙනකොට 6650 70 වලටත් මේක ගියා. ඒ වගේ රිකව වුණා. ඒක එතකොට අර 70 රුපීස් වලට වගේ තිබිච්ච ෂෙයාර් එක අපහු ඒ ගානට වගේ රිකව වෙලා තියෙනවා. එතකොට ඒ වගේ අපිට පුළුවන් අන්න මේ විදිහට ෂෙයාස් අරන් ඉන්වෙස්ට් කරලා බලන්න. මොකද මාකට් ඩ්‍රොප් එකකට පස්සේ රිකව වෙනකොට පුළුවන් තරම් ඉක්මනින් වැඩි වේගකින් රිකව වෙන්න පුළුවන් ෂෙයාස්. මොකද එහෙම වුණාම මාකට් එක කරෙක්ෂන් එක ඉවර වෙලා ආපහු රිසියුම් වෙනකොට තමන්ගේ තිබිච්ච තත්ත්වයට කොස්ට් එක කවෙන් තත්ත්වයට ගන්න පුළුවන්. එතනින් අපේ කැපිටල් එක නැත්නම් පෝට්ෆෝලියෝ එක සේව් කරගන්න පුළුවන්. අනිත් ඔපචුනිටි එක තමයි අනිත් ස්ට්‍රැටජි එක තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රෙඩිට් එක්ස්පෝෂර් එක අඩු කරන එක. ඔයගොල්ලන්ගේ දැන් මේ දවස්වල ගොඩක් අය මාකට් එක ගොඩක් බුල් රන් එකේ තියෙනකොට ක්‍රෙඩිට් වලින් පර්චේස් කරනවා, මාර්ජින්ස් වලින් පර්චේස් කරනවා. සමහර අය මාර්ජින් 50 60 වගේ සමහරක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක ඒ වගේ මාර්ජින් එකකින් ඉඳලා කරාට ප්‍රශ්නයක් නෑ. නමුත් මේක ටර්න් වුණොත් එහෙම අනිත් පැත්තට ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ මාර්ජින් එක තියෙද්දි ෂෙයා ප්‍රයිසස් පල්ලෙහාට එනකොට ලෝන් බැලන්ස් එක ඉතුරු වෙනවා, පෝට්ෆෝලියෝ බැලන්ස් එක පල්ලෙහාට එනවා. එතකොට මාර්ජින් කෝල්ස් එනවා. එතකොට තමන්ගේ පර්සනල් වෙල්ත් එක යූස් කරලා පෞද්ගලික ධනෙ යූස් කරලා මාර්ජින් එක පියවන්න වෙනවා. එහෙම නැත්නම් ලොස් එකකට තමන් ෂෙයා සෙල් කරන්න වෙනවා. ඉතින් මේ වගේ වෙලාවදී කරන්න පුළුවන් හොඳ සේෆ් ස්ට්‍රැටජි එකක් තමයි ඔයගොල්ලෝ මාර්ජින් එක 50% වගේ යන්නේ නැතුව හැම වෙලාවෙම 25-30 මට්ටමේ තියාගෙන කර එහෙම මාර්ජින් සහ ක්‍රෙඩිට් ෆැසිලිටීස් වලින් ට්‍රේඩ් කරන අය ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් මාර්ජින් එක හැම වෙලාවෙම 25-30 මට්ටමේ තියාගෙන මේක කරගෙන යන්න. මොකද මාකට් ටර්න් එකකදී මාකට් කරෙක්ෂන් එකකදී එතකොට පෝට්ෆෝලියෝ එක වැටෙනකොට 25-30 වගේ තියෙනකොට ඒක 50% වගේ වෙලා සාමාන්‍යයෙන් ඒ වගේ ලෙවල් එකකට අපිට තියාගෙන යන්න පුළුවන්. ඒකවල මාකට් ආපහු රිකවෙද්දී ආපහු තමන්ගේ පෝට්ෆෝලියෝ එකේ මාර්ජින් එක පල්ලෙහාට එනවා. ඉතින් මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරොත් එහෙම අපිට පුළුවන් අපේ පෝට්ෆෝලියෝ එකේ වැලියු එක ඉරේස් වෙලා යන එක නවත්ත ගන්න. හරි. මම හිතන්නේ එතකොට දැන් මම කියලා දීපු මේ ස්ට්‍රැටජිස් හතර ඕගොල්ලන්ට පැහැදිලි කොහොමද අපි අන්සීන් ප්‍රොෆිට්ස් මේඩ් කරන්නේ, මොනවද තියෙන ස්ට්‍රැටජි සහ මාකට් එක ඩවුන් ෆෝල් එකක් ආවොත් අපේ කැපිටල් එක පෝට්ෆෝලියෝ එක අපි සේව් කරගන්නේ කොහොමද කියන එක. එනම් මේ වගේ තවත් වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ව ආය හැමෝටම බොහොම ස්තුතියි. හැමෝටම ජය.